ඇලස්කාව ජීවත්වීමට තරමක් නුසුදුසු වුණත් ස්වභාවික සම්පත් වලින් කිසිම අඩුවක් නැති භූමියක්. වර්ෂ 1741 දී පළමුවරට රුසියාව විසින් ඇලස්කාව සොයාගත්තා. එතෙන් සිට අවුරුදු 126ක් යනකම් ඇලස්කාව රුසියානු අධිරාජ්‍යයේ කොටසක් ලෙස පැවතියා. එතකොට අවුරුදු 126කට පස්සේ මොකද වුනේ? ඇත්තම කිව්වොත් විකුණුවා. දැන් ඇලස්කාවයි තිය ඇමරිකාවට. හරි එහෙනම් අද අපි කතා කරන මාතෘකාව තමයි ඇයි රුසියාව ඇලස්කාව විකුණුවේ. වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. දහනවවන ශතවර්ෂයේ මුල් භාගය හරියටම කිව්වොත් 1867 මාර්තු 30 වෙනිදා රුසියාවේ දෙවැනි සාර් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා විසින් මුළු ලෝකයම මවිතයට පත් කරමින් වර්ග කිලෝමීටර් මිලියන 1.7ක ඇලස්කාව ඇමරිකානු ඩොලර් මිලියන 7ක් වැනි සුළු මුදලකට ඇමරිකාවට විකුණා දැමුවා. මෙම මුදල අදට සාපේක්ෂව බැලුවොත් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 125ක් පමණ වේවි. එනමුත් අද වන විට ඇමරිකාවට ඇලස්කාව හරහා ලැබෙන වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 54ක් පමණ වෙනවා. ඒ කියන්නේ ලංකාවේ වාර්ෂික ආදායමෙන් 50%කටත් වැඩි. මොකද කිව්වොත් ඇලස්කාව කියන්නේ රත්තරම්, තඹ, ප්ලැටිනම්, දැව, ඊයම් හා ඛනිජ තෙල් වැනි ස්වභාවික සම්පත් වලින් පිරුණු භූමියක්. ඉතින් එහෙම බැලුවොත් මෙම ගනුදෙනුව හරහා ඇමරිකාවට විශාල ලාභයක් සේම රුසියාවට විශාල අලාභයක් වෙලා තියෙනවා. ඒත් අපේ ප්‍රශ්නය තාම ඉතුරුයි. ඇයි රුසියාව ඇලස්කාව විකුණුවේ? හරි. 1867 දී සිදුවෙච්ච මෙම ගනුදෙනුවට හේතුව දැනගන්න නම් අපිට 1850ට යන්න වෙනවා. වර්ෂ 1850 දී මහ බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා ඔටාමන් අධිරාජ්‍යයක් වී රුසියාවට විරුද්ධව යුද ප්‍රකාශ කරනවා. එහි අවසන් ප්‍රතිඵලය ලෙස වර්ෂ 1856 දී රුසියාව ඉතා දරුණු ලෙස පරාජයට පත්වනවා. කෙසේ වෙතත් යුද්ධය අවසන් වන විට රුසියාවට සොල්දාදුවන් මිලියන භාගයක් පමණ අහිමි වූ අතර ඔවුන්ගේ ආර්ථිකයත් මුළුමනින්ම කඩා වැටිලා ඉවරයි. ඉතින් වෙලාවෙ හැටියට යාලට කරන්න තිබුණ එකම දේ තමයි ඇලස්කාව විකුණන එක. මේ අතරතුරේදී 1776 දී බිහිවුණු අලුත් ජනපදයක් හෙමින් හෙමින් Tamanගේ වටේ තියෙන ප්‍රාන්තය යටත් කරගනිමින් තම දේශ සීමා වැඩි කරගන්න පටන් ගත්තා. මෙසේ දේශ සීමා වර්ධනය කරගත් ජනපදය වර්ෂ 1965 පමණ වන විට ජනපති ඒබ්‍රහම් ලින්කන්ගේ මූලිකත්වයෙන් ප්‍රාන්ත 50ක බලය තහවුරු කර ගනිමින් ඇමරිකා එක්සත් ජනපදය ස්ථාපිත වෙනවා. ඉතින් ආර්ථිකමය ලෙස දුර්වල වෙලා සිටි රුසියාවට ඇලස්කාව විකිණීමට සිටියේ ඇමරිකාව පමණයි. ඇයි ඉතින් කැනඩාවට දෙන්න පුළුවන්නේ? ඔව් ඒක ඇත්ත. හැබැයි මේ වෙනකොට කැනඩාව බ්‍රිතාන්‍ය පාලනයෙන් සම්පූර්ණ නිදහස ලබා තිබුණේ නැහැ. ඉතින් රුසියාව කැමති වුණේ නැහැ ඔවුන්ට විරුද්ධව යුද වැදුණු රටකට ඇලස්කාව ලබා දෙන්න. එසේම මේ වන විට ඇලස්කාවේ ස්වභාවික සම්පත් පිළිබඳව ඇමරිකාව වඩා විමසිල්ලෙන් සිටියා. තවද ඇමරිකාව රුසියාවට ඒත්තු ගැන්නුවා ඇලස්කාව තමන්ට ලබා දීම තුළින් ඇමරිකාවේ බලය වැඩි වර්ධනය කළ හැකි බව හා එමගින් රුසියාව හා බ්‍රිතාන්‍ය අතර ඇති ගැටුමට ඇමරිකාවට මැදිහත් වීමට හැකිවන බව. කිව්වා වගේම මෙම ගනුදෙනුව මගින් ඇමරිකාව හා රුසියාව අතර හොඳ මිත්‍රත්වයක් ගොඩනැගුණා. එනමුත් අද වන විට තත්වය නම් තරමක් වෙනස්. කොහොම වුණත් දැන් ඔබට තේරෙනවා ඇති ඇයි රුසියාව ඇලස්කාව විකුණුවේ කියලා. හැබැයි අපිට දැන්ම කතාව නවත්තන්න බෑ. අපි අනිවාර්යෙන්ම ඇලස්කාවේ ජනතාව ගැන ටිකක් කතා කරන්න ඕනේ. මොකද ඇලස්කාවේ ජීවත් වුණේ රුසියානුවන්වත් ඇමරිකානුවන්වත් නෙවෙයි. රුසියානුවන් විසින් පළමු වතාවට ඇලස්කාව සොයා ගන්නා විටත්
එහි සොදේශිකයන් ලක්ෂයකට වඩා වාසය කළා। මුලින්ම රුසියානු ජාතිකයන් විසින් තුවක්කු සහ කාලතුවක්කු යොදාගෙන ඇලස්කාවේ බලය ලබා ගන්නවා। එම අවස්ථාවන්වලදී ඇලස්කාවේ සොදේශිකයන්ට තම භූමිය නිදහස් කර ගැනීමට අවශ්‍ය වුවද ඔවුන්ගේ සාම්ප්‍රදායික ආයුධවලට බැරි වුණා බලගතු රුසියානු අධිරාජ්‍යයේ හමුදාවන් සමග සටන් වදින්න। එසේම රුසියානුවන් විසින් සොදේශිකයන්ගේ ගම්බිම් විනාශ කිරීමට මෙන්ම ක්‍රිස්තියානි දහම වැළඳගත් සොදේශිකයන්ට වැඩි බලතල ලබා දෙන්නට කටයුතු කළේ ඇලස්කාව තුල කැරලි ඇතිවීම වළක්වීමටයි। පොඩකින් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි අපිට කරෙත් මේකම නේද? ඔව්නේ। කෙසේ වෙතත් රුසියානුවන්ට යටත්ව සිටි ඇලස්කාවේ සොදේශික මිනිසුන්ට 1867 සිදුවුණු මෙම ගනුදෙනුවත් එක්කම ඇමරිකාවට යටත්වන්නට සිදු වෙනවා। එසේම ඒ වන විටත් ඇලස්කාවේ ඉතිරිව සිටියේ පෙර සිටි සොදේශික ජනගහනයෙන් 50%ක් පමණයි। තවද 1867 දී ඇමරිකාව රුසියාවෙන් ඇලස්කාව මිලදී ගත් නමුත් ඇලස්කාවේ සොදේශිකයන්ගේ කැමැත්ත සලකා බැලුවේවත් ඔවුන්ව පුරවැසියන් ලෙස පිළිගනු ලැබුවේවත් නැහැ। ඉතින් මෙතෙන් සිට ඇලස්කාවේ සොදේශිකයන්ගේ අරමුණ වුණේ ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගැනීම හා ඡන්ද අයිතිය ලබා ගැනීමයි। ඔවුන් මෙම අයිතිය ලබා ගැනීමට කළ සටන අවසානයේදී ඔවුන්ට සටනේ ප්‍රතිඵල ලැබුණත් ඇමරිකානුවන් ඔවුන්ට එක කොන්දේසියක් ඉදිරිපත් කරනවා। එනම් ඇලස්කාවේ සොදේශිකයන්ට ඇමරිකානු පුරවැසිභාවය ලබා දෙන්නේ ඔවුන් ඔවුන්ගේ සංස්කෘතික සිරිත්විරිත් හා සම්ප්‍රදායන් අතහැරියොත් පමණයි। කොහොම වුණත් ඔවුන් මෙම කොන්දේසියට එකග වී පුරවැසිභාවය ලබා ගත්තා। අද වන විට ඇලස්කාවේ සොදේශිකයන් වාසය කරන්නේ 15%ක් පමණයි। එසේම මේ වන විට එම සොදේශිකයන්ට කිසිදු කොන් කිරීමක් නොතිබුණද ඉතිහාසයේදී ඔවුන්ට සිදුවුණු අසාධාරණය මකා දමන්නට බැහැ। නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් හමුවෙමු। ඔබට සුබ දවසක්।